හලෝ හලෝ. ඉතින් ඔන්න අදත් ගෙනාව ෆොරෙක්ස් මාර්කට් එක අප්ඩේට් එක. ඉතින් යුරෝ USD අපි කලින් චාර්ට් එකක් දීලා තිබ්බා, ඒක ඇනලයිස් එක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට මෙතන පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි අලුතෙන් වෙලා තියෙන්නේ. ඉතින් මම පර්සනලි ෆොරෙක්ස් ට්‍රේඩ් එකෙන් නෙවෙයි, ඉතින් මට හැම වෙලේම ෆොරෙක්ස් අප්ඩේට් ගේන්න බෑ. පුළුවන් හැම වෙලාවකම මම ඔයාලා ඉල්ලන චාර්ට් එක ගෙනත් දෙන්න බලනවා ඉතින් අනිවාර්යෙන්ම. ඒ නිසා අද කලින් කට්ටි ඉල්ලලා තිබ්බ ගෝල් චාර්ට් එක ගැන, ඉතින් ගෝල් චාර්ට් එක ගැනත් අද මේ වීඩියෝ එකේ අන්තිම අප්ඩේට් එකක් තියෙනවා. ඉතින් හැමෝම අනිවාර්යෙන් මිස් කරගන්න එපා, අනිවාර්යෙන්ම බලන්න යුරෝ සහ ගෝල්ඩ් ඇනලයිස් එක එලියට් වේව්. ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕනේ, ඉතින් මේ එලියට් වේව් වලින් ෆොරෙක්ස් මාකට් එක ඇනලයිස් කරනකොට එලියට් වේව් වලින් වෙනම විදිහකට ඇනලයිස් කරන්න ටිකක් අමාරුයි. ෆොරෙක්ස් මාකට් එක ඇනලයිස් ගෝල්ඩ් චාර්ට් එක ඇනලයිස් කරද්දී ඒක තවත් අමාරු වෙනවා. ඉතින් ලොකු කාලයක් වැය කරලා තමයි ගෝල්ඩ් මාකට් එක ඇනලයිස් කරේ ඔයාල වෙනුවෙන්. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා, වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා, ෂෙයා පාරක් දාලා දෙන්න අපිට. ඉතින් අපි බලමු යුරෝ USD වල මොකද්ද අපේ තත්ත්වය කියලා. අපි ඉන්නේ 4 hour chart එකේ. ඉතින් එදා කිව්ව මෙන්න මේ ඒරියා එකට එන්න පුළුවන් කියලා, වේව් 1 එක ඉවරලා පල්ලෙහාට ඉම්පල්ස් එකක් එන්නේ. ඒ කියන්නේ 6 එකක් හැදෙන්න තමයි ඉම්පල්ස් එකක් එන්නේ. ඉතින් ඔය කියන නම් අනම් මනම් මොනවද කියලා වැඩි හිතන්න එපා. එලියට් වේව් වල තියෙන නම් එලියට් වේව් දන්න කට්ටිය නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මං හිතන්නේ. ඉතින් එලියට් වේව් දන්න කට්ටිය නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. හරි. ඉතින් 1-2 සෙටප් එකක් විදියට ඇවිල්ලා තියෙනවා. ට්‍රී එක ඉවර වෙලා වේව් 4 එක එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් විදියට, මම රතු බලන ලකුණු කරලා තියෙන ABC කියලා එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් විදියට ඇවිල්ලා වේව් 4 එකෙන් වෙලා වේව් 5 එක 1-2 සෙටප් එකක් විදියට යන ගමන් තියෙන. ඉතින් වේව් 5 එකට තමයි මේ කොළ පාටයි අළු පාටයි ටාගට් තියෙන බොක්ස් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ කොළ පාට ටාගට් බොක්ස් එක තමයි මෙතන වේව් 5 එක, එහෙම නැත්නම් මෙන්න මේ වේව් A කියන එක එන්න පුළුවන් කොමන්ම ටාගට් ටික වෙන්නේ. ඉතින් ඔය කොමන් ටාගට් එකට එන්න පුළුවන් මේ ඇෂ් කලර් එකට දාලා දෙන්න. එතනින් එහාට මාකට් එක ගියොත් නතර වෙන්න පුළුවන් තැන. ඉතින් මං හිතන්නේ ඔච්චර පල්ලෙහාට ඒ කියලා ඔය කොළ පාට බොක්ස් එක ඇතුලින් මාකට් එක ABC ව රතු පාට කවුන්ටර් එකක් තියෙන ABC විදියට මාකට් එක අප් එකට ගිහිල්ලා මෙන්න මේ B කියන වේව් එක කම්ප්ලීට් කරන්න ඕනේ. මෙන්න මේ කොළ පාට බොක්ස් එක ඇතුලෙන් අනිවාර්යයෙන්ම සික්සැග් එකක් නම් ඔය දේ වෙන්න ඕනේ. හරිද? සික්සැග් එකේ රූල් එකක් තියෙනවා, මෙතනින් 7 8 එකෙන් උඩට යන්න බෑ කියලා. ඉතින් අන්කොමන් විදියට 8 8 6 එකට යන අවස්ථා තියෙනවා. කොමන් විදියට නම් 7 8 එකෙන් පල්ලෙහාට බලන්න ඉහළට, මෙතන ඉහළට ඉහළට යන්න බෑ. ඉතින් මෙන්න මේ කියන වේව් B එක අනිවාර්යයෙන් වේව් B එක කම්ප්ලීට් වෙන්න මාකට් එක මේ වේව් 5 එක ඇවිල්ලා වේව් A එක කම්ප්ලීට් කරලා අනිවාර්යෙන් A B C කියලා මෙන්න මෙතෙන් ගිහිල්ලා මේ B වේව් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන් 1-2 සෙටප් එකක් විදිහට මාකට් එක මෙහෙම වේව් C එක කම්ප්ලීට් කරන්න පල්ලෙහාට එන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඔය දේ වුණාට පස්සේ මේ යට තියෙන කොළපාට බොක්ස් එකෙන් අපිට පුළුවන් හොඳ බයි එන්ට්‍රියක්, ලෝන් එන්ට්‍රියක් හොයාගන්න මෙතනින්. ඉතින් ඔයගොල්ලෝ පිප් ගන්න බලන්න, බලමු පිප් කීයක් විතර තියෙනවද කියලා පල්ලෙහාට. තන්නේ ඔය විදිහට ගත්තොත් එහෙම පිප් තියෙනවා 0.0078. ඔය විදිහට 0.078 නේ. ඔව්. ඉතින් අනිවාර්යෙන් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවනේ. මේ වගේ ට්‍රේඩ් එකක් ගත්තොත් ඉතින් ෆොරෙක්ස් වල ප්‍රොෆිට් කොහොමද කියලා ඔයාලා දන්නවා. ලොට් එකක් දාපුවම එන ප්‍රොෆිට් එක ඔයාලා දන්නවා. මං ෆොරෙක්ස් ට්‍රේඩ් කෙනෙක් නෙවෙයි නිසා ඔය වැඩිය දන්නේ නැහැ. හරි. සසික තමයි ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්නේ. එයා දැන් කරන්නේ ඉස්සර ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා එයාගෙන් තමයි මම ඔය එක දේවල් අහන්නේ. හැබැයි මේ අද ඉඳන් ඩිමෝ වල ෆොරෙක්ස් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න තියෙනවා. මොකද තව ටික කාලෙකින් අනිවාර්යෙන් ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් විදියට, එලියට් ටියුලින් ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක් විදියට මම ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ඩිමෝ වල මේ දවස්වල ට්‍රේඩ් කරගෙන යනවා. හරි.
ඉතින් ඕක තමයි යුරෝ වල වෙන්න පුළුවන් දේ. ඉතින් ඔය EU 100ක මේ බොක්ස් එක ඇතුළට ආවම මේ උඩට මාකට් එක යන්න තියෙනවා 1 2 සෙටප් එකක් විදිහට පටන් අරන්. ඒක තමයි යුරෝ වල කතාව. ඉතින් අපි දැන් යමු ඔයාලා මෙච්චර දවස් ආසාවෙන් ඉල්ලපු gold chart එකට. ඉතින් gold chart එක ඉස්සරහ නම් මම ලොකුවට පෙන්වන්න යන්නේ නැහැ. මෙතන මේ මෙන්න මේ wave tree එකක් එන්නලා ඒකේ wave 4 correction එක මෙහෙට අවිලා තියෙනවා w x y x z විදිහට complex combination එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් complex combination එක wave 4 එක ඉවර වෙලා මොකද දැන් complex combination කියන්නේ කියලා අහන්න එපා. හරිද? ඒක එලියට් wave වල තියෙන pattern එකක්. ඉතින් ඉගෙනගෙන බලන්න මේ එලියට් wave වල ලස්සන ලස්සන වචන ටිකුත් තියෙනවා. ලස්සන ලස්සන විදිහට market එක දකින්නත් පුළුවන්. අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ full time trade කරන නම් එයා ඉගෙන ගත යුතුම දෙයක් තමයි එලියට් වේව් කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕනේ ට්‍රේඩර් කෙනෙක් නම්. ඒක දැනගෙන ඉන්නේ හොඳයි. ඉතින් මෙතන මෙන්න මේ මම මේක දාන්නම් ඔයාලට අඳුර ගන්න ලේසියට කොළ පාටට මං අසුම් පාටට. හරි. වේව් 1 එක. වේව් 1 එක කම්ප්ලීට් කරලා තියෙනවා මේ රවුම් ඇතුලේ. මෙන්න මේ තියෙන ඔන්න ඕවා ලීඩින් ඩයගනල්. ලීඩින් ඩයගනල් එක කියන්නේ ආරම්භයේ හැදෙන ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන් ඕකට. හරි. ඔයගොල්ලෝ දන්න විදිහට ලීඩින් ඩයගනල් එක ආරම්භය තමයි ලීඩින් ඩයගනල් හැදෙන. ලීඩින් ඩයගනල් එක හැදිලා වේව් 1 එක කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් මේ කොළ පාට මේ උඩට යන්න ටාගට් තියෙනවා. ගොඩක් උඩට මෙතනත් නෙවෙයි. මේ මේ උඩට යන්න වේව් ට්‍රී එක යන ලොකු ටාගට් එකක් තියෙනවා. ඉතින් ඒ ටාගට් එක වේව් ට්‍රී එක ඔහෙට යන්න නම් ඒක ඇතුළේ මේ විදිහට සබ් වේව් එකක් හැදෙනවා. ඒ සබ් වේව් එකේ 1 එක තමයි මේ කම්ප්ලීට් වෙලා තියෙන්නේ. 1 2 තමයි මෙතන කම්ප්ලීට් වෙලා තියෙන්නේ. හරිද? ඉතින් ඇයිකට සබ් වේව් එකක් කියලා ඔය එලියට් වල තියෙනවා. ඉතින් ඇතුළට කවුන්ට් කරන්න පුළුවන් මේජර් වේව් සබ් වේව් ඔය විදිහට ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේ කවුන්ට් කරන ඉලක්කම් පාවා එක එක විදිහවනේ පොඩි ඒවා තියෙනවා වරහන් ඇතුළේ තියෙනවා. හරිද? ඉතින් එලියට් වේව් පොඩ්ඩක් හොයලා බලන්න මොකද්ද මේ කියලා. හරිද? එතකොට තේරෙයි. ඉතින් මෙයානේ සබ් වේව් එකේ ඇතුළෙත් 1 2 3 4 5 සෙටප් එක ගිහිල්ලා මෙතනින් එකක් ඉවර වෙලා තියෙන. හැබැයි මෙතන වැඩ කරන්න පුළුවන් සිනාරියෝ දෙකක් තියෙනවා. මෙන්න මෙතන. හරිද? මේ සුදු පාටින් දාලා තියෙන සිනාරියෝ එකේ මෙතනින් පහ ඉවර වෙලා මගේ මේජ පහක් ඉවර සබ් මේජ පහක් ඉවර වෙලා A B C විදියට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? expand in flat correction එකක් මේ green box එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා expand in flat එකක් කියන්නේ මොකද්ද කියලා. මාත් එක්ක දැන් වීඩියෝ සීරීස් එකේ තියනනම් දැකලා දැකලාම මං කියලා කියලාම මොකද්ද කියලා දන්නවා. expand in flat එකක් කියන්නේ B එක මෙතන high එක ගලවලා C එක මෙතන A low එක break කරන එක. හරිද? ඒක expand in flat එකක් විදියට අපි ගන්නවා. ඉතින් ඕක ඔතන වෙන්න පුළුවන් එක දෙයක් මෙන්න මේ wave 2 එක complete කරන්න වෙන්න පුළුවන් එක දෙයක් තමයි ඔය expand flat කියන scenario එක. ඉතින් මේ wave 2 එක මෙන්න මේ line එකෙන් පල්ලෙහාට එන්න බෑ. මොකද මෙතනින් තමයි wave 1 එක ආරම්භය. wave 1 එකෙන් ආරම්භයේ පල්ලට wave 2 එක එන්න බෑ. ඉතින් මෙන්න බලන්න මේ මේ green box එක ඇතුලෙන් ඔයාට entry එකක් තියෙනවා. හරි. අවන්ගේ තව සිනාරියෝ එකක් තියෙනවා. ඒක රතු පාටට තමයි මම දාලා තියෙන්නේ. දැන් බලන්න මේ රතු පාට සිනාරියෝ එකේ මගේ වේව් 5 එක ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. මේ රවුම් ඇතුළේ තියෙන එක අමතක කරලා දාන්න. මෙන්න මේ වේව් 5 එක ඉවර වෙන්නේ මෙන්න මෙතන. අරගෙන මෙතන ඉන්නේ. මේකෙන් මෙතනින්. මෙතනින් ඉවරුනාම මේ එක කියන එක මෙතෙන්ද දා ගන්න පුළුවන්. එක ඉවරුනා නම් දෙක රීට්‍රේස්මන්ට් එක දෙක කියන කරෙක්ෂන් එක අනිවාර්යෙන් එන්න ඕනේ. මේ කරෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ සිග්සැග් එකක් විදියට මේ රතු පාට ABC කියලා දාලා තියෙන කරෙක්ෂන් එක සික්සක් කරෙක්ෂන් එකක් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් මේ green box එකේ යටටම ඇවිල්ලා තියෙනවා. යටම ටාගට් එකට තව උඩරිම යන්න පුළුවන්. ඉතින් මේ ලෙවල් එකෙන් උඩ ඕන තැනක ක්ලෝස් වෙන්න පුළුවන් මේ සුදු පාට ඉරෙන්. හරිද? ඉතින් මෙතන ඔයාලා පොඩි time frame වලට ගිහිල්ලා count කරලා බලන්න ඔයාලට confirmation entry එකක් මෙතනින් හොයා ගන්න පුළුවන්. පොඩි time frame වල Elliott Wave analyze කරන්න පුළුවන් කෙනෙක්ට. ඉතින් මම sim trade වගේ කරන හින්දා මම මෙතන යන්නේ නැහැ. ඉතින් මෙතන confirmation entry එකක් යම්තරකම දුරට confirmation entry එකක් තියෙනවා. ඉතින් මෙතන මේ box එකෙන් මේ market එක bounce වෙලා යන්න ගත්තොත් එහෙම අනිවාර්යෙන් ඕක වැඩ කරන්න මෙන්න මේ විදිහට 1 2 setup එකක් විදිහට. ඉතින් ඔයාලගේ හොඳම confirmation entry තියෙන්නේ මෙන්න මේ level එකේ. හරිද? මෙන්න මේ level එකේ. ඉතින් ඔන්න ඔක කෝච් කරන් ඉඳලා මේක ගිහිල්ලා මෙන්න මේ wave 2 retracement එක wave 2 correction එක එනකොට
මෙතනින් බලලා හොඳ කන්ෆර්මේෂන් එන්ට්‍රියක් ගත්තා නම් මෙන්න මේ හරියට පර්සන්ටේජ් එකක් විදියට මෙන්න මේ බොක්ස් එකට 111ක් බොක්ස් එකේ උඩට ගත්තොත් 115කට කිට්ටු වෙන්න හරියද 111ත් 115ත් අතර ගානකට තියෙනවා ටාගට් මෙන්න මේ බොක්ස් එකට වගේ ටාගට් එනවා පේව් ට්‍රී එක 2079 2120 ඔය සෝන් එක ඇතුළට තමයි වේව් ට්‍රී එකේ ටාගට් තියෙන්නේ. ඉතින් මේ වගේ ගෝල්ඩ් මාකට් එකේ සින් ට්‍රේඩ් වගේ කරනවා නම් ස්ටොප් ලොස් එක ගැන සැලකිලිමත් වෙන්න මෙන්න මේ ලොකු ස්ටොප් ලොස් එහෙම තියලා දාන්න එපා. ඔයාලා දන්නවා ඕල්ඩ් ගෝල්ඩ් මාකට් එකේ වොලටිලිටි එක ගැන ඔයාලගේ කවුන්ට් වොච් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කන්ෆර්මේෂන් එන්ට්‍රිය අරගෙන මෙන්න මේ හරිය යටින් හොඳ තැනක් බලලා ස්ටොප් ලොස් එකක් තියාගෙන මේ ට්‍රේඩ් එක රන් කරන්න තඩි ස්ටොප් ලොස් වලට නම් යන්න එපා. account පිටින් watch වෙයි. මොකද gold market එක කියන්නේ ඉතාලම volatility එක වැඩි market එකක්. හරිද? ඉතින් එලියට් වේ උනේ SMC මොකක් හරි එකක් වුණත් මොන දේෙන් analyze කරත් ඉතාලම risky market එක තමයි gold market එක. මොකද මේ අමාරුයි analyze කරන්න gold market එක analyze කරන්න අමාරුයි. ඒකයි මුලින්ම euro මේ chart එකත් analyze කරේ. මේ අමාරු කියන්නේ අමාරු නෑ ඉතින් ඇත්තටම අර ටිකක් වෙලා වැරගෙන මොකද වෙන්නේ කියලා බලලා ගන්න ඕන දෙයක්. ඉතින් ඒකයි මෙතන සිනාරියෝ දෙකකුත් තිබ්බේ සුදු පාටින් සහ රතු පාටින්. ඉතින් මෙන්න මේ බොක්ස් එක ලෝච් කරන් ඉඳලා පුළුවන් නම් මෙන්න මේ වේව් 2 එකේ කන්ෆර්මේෂන් එන්ට්‍රියක් ගන්න අනිවාර්යෙන්. එතන තමයි නවතින්නේ. බලලා ගන්න ඔයාලා ගතේ රිස්ක් එක තියෙන්නේ. මං මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙමෙයිනේ. මට කියන්න බුලා මේ දේ වෙනව කියලා ඔයාලා ඇනලයිස් කරලා අනිවාර්යෙන් බලන්න මේ වගේ ට්‍රේඩ් වලට යන්න කලින් පුළුවන් නම් පොඩි ටයිම් ෆ්‍රේම් වල ඇනලයිස් කරලා බලලා ගන්න. ඉතින් ඔයාලා ගෝල්ඩ් ගැන ඉල්ලුවනේ. ඔන්න මම ගෝල්ඩ් ගැන ගෙනාවා. ඉතින් තව ඕනේ දේවල් කමෙන්ට් කරන්න. ඉතින් මම පුළුවන් විදියට වෙලාව මැනේජ් කරගෙන ඔයාලා ඉල්ලන ඇනලයිස් අනිවාර්යෙන්ම ගෙන දෙන්න. ෆොරෙක්ස් මාකට් එක ගැන සතියේ එකපාරක් හරි අනිවාර්ය වීඩියෝ එකක් දානවා. හරිද? ඒක ප්‍රොමිස් එකක්. ඉතින් ඔයාලා දැක්කන BTC අප්ඩේට් එක දුන්න උදේ. ඉතින් ওই දේවල් බලන්න ඕගොල්ලෝ අපිත් එක්ක ඉන්න කමෙන්ට් එකක් දාන්න, ෂෙයාපාරක් දාලා හෙල්ප් එකක් දෙන්න. ඉතින් හැමෝටම ජය වේවා.